අද අපි හදාගන්නේ කොරලි මාළුවක්. ඉතින් මේ තමයි කොරලි. මේ විදිහයි. ඊට පස්සේ තව දෙයක් කියන්න ඕන. මම කලින් වීඩියෝ එකක් දැම්මා වැව් මාළු හදන හැටි. ඒකෙදි තෙප්පිලියක් තමයි උයන්න ගත්තේ. මෙන්න මේ විදිහේ. මෙයාට තෙප්පිලිය කියනවා, තිලාපියා කියනවා. සමහර කට්ටිය බට්ටෝ කියලාත් කියනවා. මේ ඉන්නේ කළු පාටට හුරු මාළුවෙක් නිසා කළු බට්ටෝ එහෙම කියනවා. ඒතකොට දැන් මම ගිය සැරේ හදාගත්තේ මේකේ සුදු පාට මාළුවෙක්. ඉතින් ගොඩක් අයට තියෙනවා, සමහර අයට තියෙනවා ගැටලුවක්. කොරලි කියන්නේ මෙයාලට තෙප්පිලි කියලා කිව්වහම ඒක වැරදි. එයාලට කියන්නේ කොරලි කියලා. ඒ ආගේ දැන ගැනීමට තමයි කියන්නේ මෙන්න කොරලි කියන මාළු జాතිය. තව දෙයක් කියන්න ඕනේ, වැව්වල මේ මාළු දෙවර්ගෙ විතරක් නෙමෙයි, තව ගොඩක් වැව් මාළු වර්ග ඉන්නවා. ඒ වගේම එක එක පැතිවල ඒගොල්ලන්ට එක එක නම් කියනවා වෙන්නත් පුළුවනි. ඉතින් ඔයාලට මම කලින්ම ගෙනාව වැව් මාළු රෙසිපි දෙකක් තියෙනවා. එකක් ලේල් මාළු කියන జాතියෙන් හදපු එක, ලූලු කියන මාළුව නෙමෙයි, ලේල් මාළු කියලා වෙනම. මේ වගේ ගොඩක් විශාල වෙන මාළුවෙක් ඉන්නවා, කිලෝ 14 15ටත් එහා විතර යනවා සමහර ලේල්ලු. ඉතින් ඒ මාළුවක් උයා ගන්න හැටි කියලා දුන්න එක වීඩියෝ එකකින්. ඊට පස්සේ මේ జాතියෙම සුදු පාට තෙප්පිලින්ගෙන් එක රෙසිපියක් කියලා දුන්නා. ඉතින් අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොරලි මාළුවෙන් කොහොමද කරියක් හදාගන්නේ කියලා. ඉතින් වැව් මාළු රෙසිපි ගොඩක් අරන් එනවා. එහෙනම් මේ ටික සුද්ධ කරගෙන ආපහු වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද හදාගන්නේ කියලා. මේ තියෙන්නේ කපලා හොදගත්ත කොරලි මාළු ටික. මේවා හොඳට ඇතුළට ලුණු මිරිස් යන්න මේ විදියට මේ කේන්දියලලා තියෙන්නේ හැම එකකම. ඔයාලට ඕන නම් මේක ලොකු වැඩි නම් දෙකට කපා ගන්නත් පුළුවන්. ඊට අමතරව බැදගත් මිරිස් කුඩු 3-5 කුඩු ඒ දෙවර්ගෙම බැදගෙන තියෙන්නේ. කහ කුඩු පොඩ්ඩක්, කරාඹු නැටි 3-4ක්, උලුහාල් පොඩ්ඩක්, ගම් මිරිස්, කුරුඳු, ලුණු, ඒවා ප්‍රමාණයක් මෙච්චරයි කියලා නේ ඔයාලගේ රස අනුව. ඉතින් ඒවා ගැලපෙන විදිහකට දාගන්න. ඊට පස්සේ මේ තියෙන කපාගත්ත පොඩිවට කපාගත්ත ඉඟුරු, සුදු ලුණු, සේර කෑල්ලක්, රම්පෙ කෑල්ලක්, ගොරක අපිට උවමන තරමට ගොරක, කරපිංචි ඉති දෙකක්, මේ ලොකු ලුණු ගෙඩියක්. ඊට පස්සේ අපිට මේ ටික පොඩ්ඩක් බැද ගන්න තෙල් චුට්ටක් ඕන වෙනවා. ඊට පස්සේ වතුර ඕන වෙනවා මේකට හොද්ද හිටින්න දාගන්න. ඔයාලට වතුර දාන්න ඕන නම් මිරිසට වතුර දාගන්න, එහෙම නැත්නම් පොල් කිරි එකතු කරන්නත් පුළුවනි. දැන් අපි ලිප දාලා තියෙන්නේ ඇතිලියත් රත් වෙලා. පොල් තෙල් පොඩ්ඩක් එකතු කරගමු. පොල් තෙල් කන්ද අගුණ කෙනෙක් ඉන්නවා නම් තෙල් එකතු කරන්නේ නැතුව මේ දේවල් ඔක්කොම ඇතිලියට දාලා වතුර හරි පොල් කිරි හරි කැමති විදිහකට එකතු කරගන්න, තෙල් දාන්න නැතුවත් පුළුවනි. හරි, දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. අපි ඉඟුරු ටික දාගමු, සුදු ලුණු ටිකක් දාගමු, සේර කෑල්ල රම්ප ටික, අනිත් ඔක්කොම ටික දාගමු. ඒක පොඩ්ඩක් රන්වන් පාට වෙනකම් බැදෙන්න දෙමු. අනිත් ටික දාන්න. දැන් අපි මේ දේවලුත් එකතු කරගමු. Thank you.
පොඩ්ඩක් කලවම් කරගමු. මාළු ටික එකතු කරගමු. මේ විදිහට කලවම් කරගන්න ඕනේ. තව පොඩ්ඩක් වෙලා ගියාම මේක හැඳි ගන්න බෑ, කැඩෙනවා කෑලි ටික. අපේ ගොරක ටිකයි ලුණු ටිකයි දාමු. වතුරක් දාමු. හරි, දැන් අපි විනාඩි 5ක් විතර මෙහෙම ඉඳෙන්න දෙමු. දැන් මේ විනාඩි 5කට විතර පස්සේ අපි බලන්නේ දැන් මේ මාළු එක මේ උඩ තැඹිලා මදිනේ. ඒ නිසා අපි මාළු පරිස්සමින් පොඩි වෙන්නේ නැති වෙන්න එහා පැත්ත හරව ගන්න ඕනේ. හරව ගන්න අමාරුයි නම් ඔයාලට පුළුවන් මේ විදිහට අල්ලගෙන අත පිච්චෙන්නේ නැති වෙන මෙහෙම හොඳට හොලවන්න ඇතිලිය. එතකොටත් කලවම් වෙනවා. ওই විදිහට අපි තව විනාඩි 5ක් මේ විදිහට ලිපේ තියෙන්න ආරිමු. දැන් මේ තව විනාඩි 5කට පස්සේ දැන් මේක හොඳට ඉදිලා තියෙන්නේ. ඔයාලා මේකේ ලුණු බලලා ලුණු මදි නම් පොඩ්ඩක් එකතු කරගන්න ලුණු කුඩු වලින්. දැන් අපි ලිප ඔෆ් කරගමු.